கபினட் தீரன. උතුරු හා උතුරු මැද පළාත්වල ණය ගැටිභාවයෙන් පෙළෙන ජනතාව සඳහා දැනට ක්‍රියාත්මක ශුද්‍ර මූල්‍ය ණය පහසුකම් ලබා දීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත් දැනට ලබා දෙන ණය සීමාව රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමටත් වාර්ෂික පොලිය අනුපාතයේ සිට 9 සිට 6 දක්වා අඩු කිරීමටත් මෙවර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික සමුළුව 2022 මැයි මාස කොළඹ දී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටත් ඊට අදාළව ආසියානු සංවර්ධන බැංකුව සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමටත් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. හඳුනාගත් බෝග රටතුල වගා කිරීමේ ආරමුණින් දේශීය කෘෂි ආයෝජකින් දිරිගැන්වීම සඳහා රඹකැන් නොය ප්‍රදේශයේ ඉඩම් දේශීය ආයෝජකින් සඳහා බදු පදනම යටතේ ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඉදිරි වසර පහක කාලය තුල දුම්රිය මැදිරි අවශ්‍යතාවය 800ක් පමණ විය හැකි බැවින් අලුත් මැදිරි යෙදවීමේ හා පුනරුත්ථාපනය කිරීමේ තත්ත්වයට පිළියමක් ලෙස පුද්ගලිකාංශයේ මැදිහත් වීම ඇතිව දුම්රිය මැදිරි සියයක් නිෂ්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.